සුපිරි බව තාවරු කරගන්න. දියවැඩියාව පරද්දන්න. ජින්සොමින්. ව්‍යාංශීලී ජව සම්පන්න සවිමත් නිරෝගී දිවියක් සඳහා. බලන්ගෙන හැම දිනාරම සුබ දවසක්. හයි බුවන්. ඉතින් අලුත් රෙසිපි එකක් මම අද ආවේ ඔයගොල්ලන්ට කියා දෙන්න. වර්ම් පනීර් විත් ලීක්ස්. කොහොමද මේක හදන්නේ කියන එක. ඇත්තටම ගොඩක් වෙලාවට අපි දැන් අපේ රෙසිපි දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන කිහිපයක් අපි හදන විදිය. අපි මොනවද පාවිච්චි කරන අමුද්‍රව්‍ය, අපි කොහොමද ඒක හදන්නේ, අපි අලුත් පැටර්න් එකක් තමයි මේ කියා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ලොකු අත්දැකීමක් ඔයගොල්ලන්ට තියෙනවා සහ නැවුම් අත්දැකීමක්. ඉතින් මම හිතන මේ ගොඩ වැඩිදුර කතා කරන්න අපේ ડોක්ටර්ත් ඇවිල්ලා ඉන්නවද? ඇති මේ පිළි අරගෙන අපි මේක ඉදිරියට කරගන්න. ඉතින් ડોක්ටර් කොහමද? හොඳයි කොහොමද? මේ අද ගොඩක් ඇහිබර කාලේ ගොඩක් එක්ක හරි නැව අත්දැකීමක් අපි හදන රෙසිපි එකත් ඒ වගේම තමයි නැව්. ඉතින් ජෙන්සුමින් පාවිච්චි කරන ඔබලා දැන් දන්නවා ඔබලත් නැව් වගේ තමයි ඉන්නේ. ඉතින් ඒකට අලුත් අත්දැකීමක් සහ එකතුවක් තමයි අපි අද කියා දෙන්න යන්නේ. ඉතින් ડોක්ටර් මේ රෙසිපි එක ගත්තම සාමාන්‍යයෙන් පනීර් කියපුවම කෙනෙකුට බය වෙන්න පුළුවන් ඈ මේකේ තියෙන දේවල් කොහොමද අපි හදන්නේ නැත්තම් සුපර් මාකට්ට යන්නම ඕනද කියන එක. නෑ අපි ගෙදර හදන්න පුළුවන් පනීර් හරි ලේසි. අපි සාමාන්‍යයෙන් හිතමු කිරි ගන්නවා කියලා අපි දැන් ගොඩක් වෙලා පවුඩර් එකනේ පාවිච්චි කරන්නේ. පවුඩර් එක පාවිච්චි කරනවා ග්‍රෑම් 500ක් ගන්නවා නම් අපි ඒකට වතුර ලීටර් 1.5ක් විතර පාවිච්චි කළා. වතුර එක රත් වෙන්න තියෙනවා. ඊට පස්සේ මිල්ක් එක දිය කරලා ඒකට විනාකිරි දානවා මිලිලීටර් 500ක්. ඉතින් හරි ලේසි යදා ගන්න. ඒක උතුරනකොට මස්ලි රෙදි කෑල්ලක් අරන් ඒකට වතුර ටික ඉවත් වෙන්න හොඳට පොට්ටෙනි වගේ හදලා පොඩි බරක් තියපුවා මම හිතන්නේ පැය භාගයක් විනාඩි 25ක් වගේ යද්දි හොඳට සෙට් වෙනවා. ඒ ඔක්කොම බේරිලා. බේරිලා. ඉතින් එහෙම සෙට් වුණ එක තමයි මේ පනීර් කියලා කියන්නේ. හරි ලේසි මේ නම් තිබුණාට මේවා සුපර් මාකට් වලින්ම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ වගේ අමාරු කාලයක මේ නිවසේ හදන්න පුළුවන් අනිවාර්යෙන් උත්සාහ කරලා බලන්න. මොකද මේ ගොඩක් මේ වගේ ආහාරයක් ගත්තොත් මං කියන්නේ හැමදාම නෙවෙයි සතියකට එක දවසක්වත් මං හිතන හොඳ මේකේ තියෙන ගුණාත්මක භාවය තියෙනවනේ. මේ දේවලුත් අපිට හරි වැදගත් ශරීරයට. ඇත්තටම පනීර් කියලා කියන්නේ chef ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ වගේම විටමින් A, කැල්සියම් වගේ ඛනිජ ලවණ විටමින් වලනොත් ස්වයන් පෝෂිතයි. දැන් මේක ඇත්තටම හදන්නේ කිරි වලින්. එතකොට කැල්සියම් කියන සංඝටක අපිට අනිවාර්යයෙන්ම ශරීරයට ලැබෙනවා. මේක ගොඩක් ඉන්දියානු ආභාෂයක් එක්ක ආපු මේක ඇත්තටම ඉන්දියන් ඩිෂ් එකක්. මේ 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 පනීරුත් ගොඩක් වෙලාවට ඉන්දියන් වෙලා තමයි හදන්නේ. ඉන්දියාවේ හරි ප්‍රසිද්ධයි. අපි සාමාන්‍යයෙන් ඔය සාමාන්‍යයෙන් අපි කියනවනේ අර කොස්දිල් කනවා වගේ කියලා. ඒ වගේ ඒගොල්ලොන්ගේ ගොඩක් වෙලාවට කිරි වලින් තියෙන ආහාරනේ තියෙන ඉන්දියාවේ. ඔව්. ඉතින් ඒගොල්ලොන්ගේ සාමාන්‍ය ඕනම ෆන්ක්ෂන් එකක පනීර් කේක තියෙනවා. ටිකක් මේක මෙහෙමයි. අර මේ කිරි ගණන් වැඩි නිසා අපිට ටිකක් මේක ගාන වැඩි වුණාට ඉන්දියාව වගේ නම් හරි ලේසියි ඒගොල්ලොන්ගේ මේ ප්‍රෙස් මිල්ක් කින් තියෙන ඒ වගේ හදන්න. ඔව් ඒකයි. අනිත් එක දැන් පනීර් කියන දේ වෙජිටේරියන් කට්ටිය දැන් ප්‍රෝටීන් කියන්නේ මස් මාංශ වලින් ප්‍රෝටීන් නොලැබෙනවා නම් මේ පනීර් භාවිතයට ගන්නව නම් ඒ අඩුවක් කියලා හිතන ප්‍රෝටීන් ප්‍රමාණය සම්පූර්ණ කරගන්නත් පුළුවන්. මොකද ඒ තරම් ප්‍රෝටීන් බහුල ආහාරයක් තමයි පනීර් කියලා කියන්නේ. අනිත් එක මට පොඩි දෙයක් අහගන්න තියෙනවා chef. දැන් ටෝෆු කියන දේ පනීර් කියන දේ එක විදිහටම අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? ප්‍රශ්නයක් නෑ ડોක්ටර්. ඒක ගොඩක් වෙලාවට දැන් ටෝෆු කියන දේ අපි සෝයා මිල්ක් වලින් හදන්නේ. එතකොට දැන් මේ ඒක හදන විදිහක් තියෙන වෙනම. එතකොට මේක සාමාන්‍ය මිල්ක් වලින් අපි නෝමල් අපි භාවිතයට ගන්න කිරි වලින් හදන්නේ. එතකොට මේක රසයන් දෙකක්. එතකොට සහ මේක දැන් පනීර් කියන එක හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ පනීර් එක හදනකොට හොඳට බයින් වෙලා තියෙන්නේ. හයි වෙලා තියෙන්නේ ගොඩක් වෙලාවට කැඩිලා යන්නේ නෑ. හැබැයි මේ ටෝප් කියන එක ඉක්මනටම කැඩෙන පුළුවන්. සොෆ්ට් ගතිය වැඩි. අපි ඒතර කුක් කරනකොට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ටෙක්නික්ස් වෙනස්. දැන් මේක කරි එකකට දාන්න පුළුවන් ටෝප් එක එකපාරම සාමාන්‍ය පොඩි කැලරියකට කපලා එකපාරම කරි එකට දාන්න අමාරු. එහෙම නැත්නම් ෆ්‍රයි කරලා ඒකතු කරන්න ඕනේ. ඉතින් ටෝප් හදන විදි තියෙනවා. අපි ඉදිරි සතියේ කියලා දෙන්න කොහමද හදන්නේ කියන එක. මොකද ගොඩක් අය වෙජිටේරියන් අය හරි කැමති. ඒක තමයි මම අහුවේ. මොකද ඒක සෝයා මිල්ක් වලින් හදන්නේ. මේක ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්නේ.
ඩොක්ටර් දැන් අපි හදන්න යන්නේ පනීර කපලා තියෙන්නේ දැන් සුදුළුන් ටික සුද්ධ කරගන්නවා ඒ වගේම ලූණු ටිකක් මේකට අවශ්‍ය නැහැ මේකට වර්ම් කිව්වම සර වගේම ඩොක්ටර් එකෙන් අදහස් වෙනට ස්පයිසි කියන එක ගොඩක් වෙලාවට අපි වර්ම් කියන්නේ රස්නේ කියන එකනේ ඒ රස්නේ කියන එකෙන් මම අදහස් කරේ ටිකක් මේක අන්න හරි චුට්ටක් අන්න මේ වගේ එකක් තියෙනවා මේක ටිකක් සලාඩ් එකක් විදිහට කියලා කියන්න පුළුවන් නැත්නම් මේක මේන් මීල් එකක් විදිහට ගන්න පුළුවන් හදන ඔබ තමයි ඒක තීරණය කරන්න ඕන මොන විදිහට මේක ගන්න කියන එක මම හිතන්නේ ගොඩක් දෙනෙක් හෙල්ති ඩයට් වලට හෙල්ති කෑම් වලට හරියට ලැබුවීමක් තියෙනවානේ කියන්නේ ඇත්තටම තරුණ කට්ටිය වගේම වැඩිමහල් කට්ටිය උනත් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන නිරන්තරයෙන්ම හිතනවානේ. ඉතින් එතකොට මේ වගේ කැමරේට යොමු වීමේ ලොකු ප්‍රවණතාවයක් මම දකිනවා සමාජය තුළ. ඉතින් දැන් මේ අද හදන මේ කැමෙත් මට හිතෙන්නේ ප්‍රෝටීන් බහුලයි. ඉතින් මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් උත් එක්ක මට හිතෙන්නේ හොඳ හෙල්ති ඩයට් එකක් තමයි සකස් කරන්න කියලා. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන හිතන ඔබටම අද චෙෆ් හදර මේ ආහාර වට්ටෝරුවත් හොඳ උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම දියවැඩියාවෙන් ඔබ පෙළෙනවනම් ඔබට හොඳ ආරංචියක් තමයි ජින්සොමින් කියන්නේ. ජින්සොමින් සතුව තියෙන ජින්සෙන් කියන සංඝටක. එහෙම නැත්නම් කොරියන් ෆැනෙක්ස් ජින්සෙන් කියන සංඝටකයේ මගින් ඔබට පුළුවන් වෙන ඔබේ ශරීරයේ තියෙන අනවශ්‍ය වැඩි වෙච්ච ග්ලූකෝස් පාලනය කරගන්න. ඉතින් ඒකත් අපි ඕගලන්ට දෙන ආරංචියක් මේ හෙල්ති ඩයට් එකම. ඔව් ඇත්තරම ඩොක්ටර් මේ දැන් මම මේකට ලූණු සුදු ලූණු ටිකක් උත් කපා ගත්ත ලූණු ටිකක් කපනවා. දැන් මේ ඩොක්ටර් හේනදර මමත් අහගෙන හිටියේ. දැන් ගොඩක් වෙලාවට මේ දැන් අපේ අම්මලා තාත්තලානේ අසිනික් වෙලා ඉන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපිට දැන් හැමදාම අපිට අම්මලා හදන කෑම නැත්තම් කවුරු හරි නිවසේ වැඩ කරන කෙනෙක් හදන එකක් තමයි හම්බෙන්නේ. මේ වගේ දෙයක් කියන ගොඩක් වෙලාවට මේ වගේ වැඩසටහන බලන කෙනෙක් නම් සියක් දියුණු වුණ කෙනෙක් නේ. එතකොට හදලා දෙන්න පුළුවන් නම් නිවසේ මම හිතන හරි වටිනවා. මොකද ඇත්තටම බියවැඩියාව හැදෙනකන් නැත්තම් කොලෙස්ටරෝල් හැදෙනකන් ඉන්න ඕනේ හැදෙන්නේ නැති කෙනෙක් උනත් දැන් ඉඳන්ම මේ වගේ ආහාර රටාවකට පුරුදු නොතින් ජෙන්සමින් ගත්තොත් එහෙම මම හිතනවා ඒක පාලනය කරගන්න පුළුවන් නිරෝගී දිවියක් ගත කරන්න පුළුවන්. මේ වැඩියවත් පාලනය කරගෙන හැමදේම අනිත් වැඩියා විතරක් නෙමෙයි අනිකුත් අපි කතා කරන බෝන ඕන රෝග තියෙනවනේ අධික රුධිර පීඩනය කොලෙස්ටරෝල් වගේ. එතකොට මේවෙන් ඔබට අත් මිදෙන්නත් පුළුවන්. ඔබ නිරෝගීමත් ආහාර රටාවකට නම් පුරුදු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. එතකොට අපි මේකේ කතා කරන්නේ සුගර් ඒ වගේම සෝල් ඔයිල් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඔයිල් පාවිච්චි නොකරම ඉන්න පුළුවන්. කෙනෙකුට අවශ්‍ය නම් අර දෙක ඇතහැරියත් ඔයිල් ඕන. ඔලිව් ඔයිල් මම ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ වෙන ඔයිල් ධාතියක් අපි කියන්න බෑ. මොකද වෙළඳපොළේ තියෙන ඔලිව් ඔයිල් හොඳයි කියලා කියනවා ශරීරයට. ඒක නිසා කැමති නම් විතරක් නැත්නම් මම කියන්නේ ඒක පාවිච්චි කරන්න එපා. අපි ඉස්සලම් භාජන ලිපේ තියලා මේකට ලුණු සුදු ලුණු ටික එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඩොක්ටර් මම මේකට වෙලිච්ච මිරිස් කරල් දෙකක ප්‍රමාණයක් එකතු කරගන්නවා. දැන් අපි අර කතා කරපු වර්ම් කියන සැර නැත්තම් ඒ කියන්නේ ස්පයිසි ඒකෙන් තමයි ගන්න. මේ රෙඩ් චිලි මම එකතු කරගත්තේ ඇත්තටම ලස්සන ඒ වගේම වර්ණ ඕ ඒක නිසා මම ග්‍රීන් චිලි ටිකක් චොප් කරගන්න පොඩියට. මේ හැම කුළු බඩුවකම අපේ දේශීය කුළු බඩුවල හැම සංඝටකෙම වගේ අපේ ශරීරයට අවශ්‍ය ආරක්ෂාව එහෙම නැත්නම් කිව්වොත් ඉමුනිටි එක ප්‍රතිශක්තිකරණය ඒ වගේම ශරීරයේ රුධිර සංසරණයට උපකාරී කිරීම මේ හැමදේම මේ අපේ අපි ලංකාව තුළ අපි භාවිතා කරන කුළු බඩුවල අනිවාර්යයෙන්ම තියෙනවා. එකින් එකට ගැලපිච්ච සංයෝගනේ චෙෆ් මේවා ඉන්දියාවේ අපි ආසියානු රටවල අපි මේව ඇත්තටම භාවිතා කරන එකේ අපිට ලොකු ආසියක් ලැබිලා තියෙනවා. ගොඩක් රෝගාබාධ වලින් තොර වෙලා ජීවිතය ගත කරගන්න. ඩොක්ටර් දැන් මම මේ ටික ෂෝට් එක කරගන්නවා. හරි. ඒත් එක්ක මම මේකට එකතු කරනවා අපිට පප්‍රිකා මේකට එකතු කරන්න පුළුවන්. ගොඩාක් වෙලාවට නිවසේ නැත්තම් මිරිස් කුරු ටිකක් එකතු කරන්න පුළුවන්. මොකද දෙකම ස්පයිසි ටිකක් ඒකට කැමති කෙනෙක් ඉන්නවනම් මේකට පප්‍රිකා නැත්තම් මිරිස් කුරු පප්‍රිකාල සැර ටිකක් අඩුයි කියන්නේ සැර ටිකක් අඩුයි. අපි එතකොට දැනගන්න ඕන ඩොක්ටර් ගොඩක් වෙලාවට මිරිස් කුරු ටිකක් අපි මේ අඩුවෙන් එකතු කරගෙන පප්‍රිකා ටිකක් වැඩියෙන් එකතු කරගන්නවා. මම ඊට පස්සේ පනීර් ටිකත් මේකටම එකතු කරනවා මේ විදිහට. හරි. මම දැන් ගින්දර අඩු කරනවා. ගින්දර අඩු කරලා
දැන් මේක මේ අනේ චීස් වගේනේ දියවේ කියලා හිතන්න එපා. මේක දියවෙන්නේ නැහැ. අපිට හොඳට මේක අපි එකතු කරගත්ත මිරිස් සුදු ලූණු ඒ ටික හොඳට කවලම් වෙනකම් මේක අඩු ගින්දරේ මේක හොඳට කවලම් කරගන්නවා. දැන් මේක එතකොට ડોක්ටර් මේක තියෙන්නේ මේකට හොඳට උරා ගන්නවා මේ තියෙන ස්පයිසස් අපි එකතු කරලා ස්පයිසස් අපි පනීරයකට උරා ගන්නවා. මොකද දැන් අපි සාමාන්‍යයෙන් කරියක් හදද්දී අපි හිතමුකෝ චිකන් කරියක් කියලා අපි ගොඩක් වෙලට කතා ගේවා හදනවනේ. එතකොට ඒක උනත් අපි නිකන් මිරිස් තුන පාත ගාලා වාජිනේට දාලා වතුර දැම්මොත් එහෙම මේක හොඳට අල්ලන්නේ නැහැ. රස එනවා අඩුයි. ඒ හේතුව ඇවිල්ලා අපි ඒක හොඳට වාජිනේ බැදෙන්න ඕන. අපි දැන් මෙතන ගොඩක් වෙලාවට අපි තෙල් පාවිච්චි කරන්නේ නැහැ කියන නමුත් වාජිනේ කරවෙන්න ඕන. පහේ ටිකත් එක්ක අපි එකතු කරන එළවලු වෙන්න පුළුවන් මස් මාළු වෙන්න පුළුවන් ඒ දේවල්. එහෙම වුණාම තමයි ඒක හොඳට උරාගෙන එකතු කරන කිරි ඊට පස්සේ වතුර හැරි ස්ටොක් එක හැරි අපි එකතු කරන්න පුළුවන් අපේ කෑමට. ඒක නිසා ගින්දර අඩුවෙන් හරි පරිස්සමින් ගින්දර අඩු කරගෙන මේක පිස ගන්න ඕන. දැන් මම ඊට පස්සේ මේකට ඔරිගානෝ ටිකකුත් එකතු කරනවා. අපි කරපිංචා එකතු කරනවා වගේ තමයි ඔරිගානෝත් රස එකතු වෙන්න මේක එකතු කරන්නේ. ෆයින් ජාතිය. ඔව්. අතරම ડોක්ටර් මේ ජින්සමින් නැවල ටිකක් අර මේ මනුස්ස සුබ ස්වරූපේ වගේ නේ තියෙන්නේ. මම ෆොටෝ එක දැක්කම මම කිරි ගන්න ඕනේ. මේක ඇත්තටම චෙෆ් මුලක්. ශාකයක මුලක් මේ. මං හිතන්නේ චෙෆ් උනා සමහරට අහලා නැතුව ඇති ගොඩක් දෙනෙක් දන්නේ නැති කාරණයක් තියෙනවා. අපේ පරිසරයේ තියෙන මේ පළතුරු එළවලු සමහර මේවය හැඩ. ඒ අපේ ශරීරයේ નિયમિત ඉන්ද්‍රියන් වලට ඒව එක එක ඉන්ද්‍රියන් වලට ඒ හැඩය අනුව ගුණ තියෙනවා කියලා අපේ කතාවට කියනවා. දැන් මම උදාහරණයක් ඉදිරියට කිව්වොත් කැරට් කැරට් අපි හරහට කපනකොට නැද චූටි රවුමකුත් එක්ක තියෙනවනේ. ඉතින් අපි විශ්වාස කරනවා මේක ඇහැට හොඳ ආරක්ෂාවක් එහෙම නැත්නම් හොඳ පෝෂණයක් ඇහි ඇස්සල පෙනුමට ලබා දෙනවා කියලා කැරට්. ඒ වගේම තමයි ස්ට්‍රෝබෙරි එහෙම හදවතේ හැඩයක්නේ තියෙන හાર્ට් එකේ හැඩේ. එතකොට ඒක හાર્ට් එකට හොඳයි කියලා කියනවා. ඒ වගේ තමයි ජින්සමින් වල තියෙන මුලක හැඩේ. එතකොට මුළු ශරීරයටම කියන්නේ හිසේ සිට පාදම දක්වා මුළු ශරීරයටම ජින්සෙන් වලින් ඒ ආරක්ෂාව ලැබෙනවා කියලා විශ්වාස කරනවා. හරි මම දැන් මේකට ප්‍රෙස් මිල්ක් එකක් එකතු කරා නෝ. මේක ඕනනම් අපිට කොකොනට් මිල්ක් එකක් එකතු කරන්න පුළුවන්. ප්‍රෙස් මිල්ක් එකක් එකතු කරන්න බලලා ඒක තමයි රුචිකත්වය. මම ප්‍රෙස් මිල්ක් එකක් එකතු කරා නන් ෆැට් තමයි එකතු කරේ. එකතු කරලා මේක ටිකක් මද ගින්නේ මේක හොඳට කුක් වෙන තියන්න ඕන. මේ විදිහට මම ඒ අතරේ මේකට අවශ්‍ය වෙන ලීස් ටික කපා ගන්නවා. ලීස් අපි ගන්නෙ වයිට් පාට් එක ගොඩාක් වෙලාවට ගෙවල් වලට ආවට පස්සේ මේ ලීට් වයිස් පාට් එක ටික දවසක් තිබිලා ඉස්සෙල්ලා එළියට යනවා. ඉතින් ඒක නිසා තමයි මම මේක එකතු කරගත්තේ. මුලකොඩ සයින් කරා. ඊට පස්සේ මේක මම කපන්නෙත් මේ වගේ රවුම් හැඩයට පොඩි ලීස් තියෙන හොඳයි ගොඩක්. මේ විදිහට මේක ඕන නම් පනීරයක බේක් කරන්නත් පුළුවන්. අපි මේ හදන විදිහට හදලා. එහෙම නැත්නම් මේ වගේ වර්ම සලාඩ් එකක් විදිහට පිළිගන්නන්නත් පුළුවන්. මම ලීස් ටිකක් මේන්න එකතු කරනවා. ඒ ප්‍රමාණය ඇති. දැන් මේකට මම කර්ට් ටික එකතු කරනවා ડોක්ටර්. නැත්තම් යෝගට්. යෝගට් උනත් පුළුවන්. නන් ෆැට් යෝගට් එකතු කරන්න යෝගට් එකතු කරනවා. ඒත් එතකොට ප්‍රෝටීන් ඇත්තටම මට හිතෙන්නේ මේක හොඳ ප්‍රෝටීන් වලින් සම්පූර්ණ වෙච්ච ආහාර වට්ටෝරුවක් කියලා. මොකද පනීර් වලනොත් ලැබෙන්නේ ප්‍රෝටීන්. දැන් කිරි එකතු කරා. එතකොට ඒකෙත් ප්‍රෝටීන් කැල්සියම් තියෙනවා. ඒ වගේම දැන් යෝගට් එකතු කරා. ඒකෙත් ප්‍රෝටීන් කැල්සියම් තියෙනවා. මම හිතන්නේ හොඳ ප්‍රෝටීන් බහුල ආහාර වේලක්. ඉතින් ඩයට් එකක් ගැන එහෙම නැත්නම් ශරීරයේ බර අඩු කරන එක ගැන හිතන කෙනෙකුට උනත් සුදුසු ආහාර වේලක් කියලා මට හිතෙනවා. ඇත්තටම මේක ගොඩක් කලාවට දැන් මේක මේ මම සලාදයක් විදිහට පිළිගන්න මේක ඕන නම් අපි සාමාන්‍ය වෙන මොන හරි ආහාරයක ගන්න දෙයක් එක්ක ඕන සයිඩ් ඩිෂ් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. මම තක්කාලි ගෙඩි දෙකක ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. මට මතකයි සතියක ડોක්ටර් කිව්වා අපි මේ පරණ ප්‍රෝග්‍රෑම් එක තක්කාලි කින්දේ අපිට ශරීර හරි වැදගත් කියන එක. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ජින්සන් කියන දේ තුලින් අපේ දැන් ගොඩක් වෙලාවට අපේ අම්මට සීන්නේ. ඉතින් ඒක නිසා මට දැනගන්න ඕන කොහොමද අපේ මේ ලේවල තියෙන ග්ලූකෝස් පාලනය වෙන්නේ? ඔව් ඇත්තටම ෂෙෆ් ශරීරයේ තියෙන ග්ලූකෝස් පාලනය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම කියන්නම් කොහොමද ග්ලූකෝස් හැදෙන්නේ කියලා.
දැන් අපි ගන්න ආහාරවල තියෙන කාබෝහයිඩ්‍රේට් අපේ අක්මාවට ගියාට පස්සේ අක්මාවේ තියෙනවා මෙකනිසම් එකක් ඒ කාබෝහයිඩ්‍රේට් ග්ලයිකෝජන් බවට පත් කරලා ග්ලූකෝස් බවට පත් කරන්න. ඒ එක ප්‍රොසෙස් එකක්, එක පාත්වේ එකක්. ඒ වගේම අක්මාවට හැකියාවකුත් තියෙනවා ග්ලූකෝස් නිපදවන්න. අවශ්‍ය නම් නිපදවලා ලබා දෙන්න හැකියාව තියෙනවා. එතකොට දැන් මේ ජින්සෙන් කියන සංඝටකය අක්මාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙයා මේ ජින්සෙන් කියන අමුද්‍රව්‍යට හැකියාව තියෙනවා අනවශ්‍ය විදිහට ග්ලූකෝස් නිපදවීම අඩු කරන්න අක්මාවේ. එතකොට ඒ වගේම දැන් ඉන්සියුලින් කියන සංඝටකය ගැන මම හිතන්නේ chef අහලා ඇතිනේ. අපි දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් ලබා දෙනවනේ. එතකොට ඉන්සියුලින් කියන්නේ හෝමෝන එකක්. මේ හෝමෝන එක තමයි අක්මාවේ නිපද වෙන ග්ලූකෝස් රුධිරයට සම්බන්ධ වුණාට පස්සේ අවශ්‍ය සෛල වලට ගෙන යන ට්‍රාන්ස්පෝර්ට් මෙකනිසම් එක. එහෙම නැත්නම් අපි හිතමුකෝ බස් එකක් වගේ එක තැනකින් අරගෙන තව තැනකට ගෙනියන යාන්ත්‍රණය කරන්නේ මෙන්න මේ ඉන්සියුලින් කියන එක. එතකොට ඉන්සියුලින් වල ඒක නිපද වෙන්නේ පැන්ක්‍රියාස් වල, එහෙම නැත්නම් අග්නාශයේ. එතකොට යම් හේකින් ඉන්සියුලින් වලට තියෙන සංවේදීතාවය වැඩි කරුතින් ඒක අපිට උදව්වක්. එතකොට ඒකත් කරනවා මේ ජින්සෙන් කියන සංඝටකේ. ඒ වගේම ප්‍රතිරෝධයක් විදිහට ඉන්සියුලින් වලට බාධා කරන එක අඩු කරනවා. එතකොට ඉන්සියුලින් හොඳට ක්‍රියා කරනවා. එයා හොඳට ක්‍රියා කරන තරමට ග්ලූකෝස් නියමිත තැන්වලට ගෙන යෑමේ යාන්ත්‍රණය හොඳින් ශරීරය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මට පැහැදිලි වෙන විදිහට කිව්වොත් කොටින්ම කිව්වොත් ජින්සෙන් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. ඔව්, අත්‍යවශ්‍ය දෙයක් කියන්නේ අපේ ශරීරය තුළ තියෙන ග්ලූකෝස් ඒ වගේම ඉන්සියුලින් අවශ්‍ය විදිහට පාලනය කිරීමේ හැකියාවක් ජින්සෙන් සතු වෙනා තියෙනවා. ඒ කියන්නේ අපි හදන සමහර වෙලාවට අපි නොදැනුවත්ව ගන්න ආහාර වෙන්න පුළුවන් අපි ශරීරයේ. අපි ඇත්තරම දැන් ඩොක්ටර් කියන වගේ දැන් ඩොක්ටර්ට වගේ හරියට කිරලා මැනලා ආහාර ගන්න නැහැනේ. මොනවාද අහුවෙන් ටක් ගන්නට ගන්නවා. නමුත් ඒ වගේ අවස්ථාවක දැන් ඔබ ගිහිල්ලා ඉන්නවා නම් මේ වගේ දේක් පාවිච්චි කරන්න මම හිතන්නේ ඒකට අපි ශරීරයේ යන්තාක් දුරට සමබර කරගන්න අපි ගන්න ප්‍රතිකාර අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ප්‍රතිකාර නතර කරන්න කිසිසේත් අවශ්‍ය නැහැ. දියවැඩියාවට ඔබ ගන්න ප්‍රතිකාර ඒ අයුරින් ඔබ ලබා ගත යුතුයි. නමුත් ඒ අතර මේක අතිරේක පෝෂණයක් විදිහට සයිඩ් සපෝට් එකක් ශරීරයට ලබා දීමේ හැකියාව තමයි මේ චින්සෙන් සතු වෙලා තියෙන්නේ. මම දැකලා තියෙනවා අපේ අම්මෝ ගොඩක් වෙලා සමහරට කලන්තේ ගතිය තියෙනවා. ඒක ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මොකද ඒගොල්ලෝගේ වයසත් එක්ක. ඒකෝර ඉතින් ගොඩක් වෙලාවට අපි දැන් අපි දැකලා තියෙන සාමාන්‍ය වටපිටාව අපිට ආහාර ගත්තොත් මේගොල්ලෝ කන්න තියෙන බොහොම පොඩි ප්‍රමාණයක් කියලා තියෙන්නේ. දැන් මම මීට කලිනුත් ඉගෙන ගත්ත දේවල් වල ගොඩක් දේවල් ඒගොල්ලෝ කන්න එපා කියනවලු මේ සමාජයේ තියෙන මත. ඉතින් අපි මේ වැඩසටහන තුළින් ඒ කියන්නේ අපි ලොකු පණිවිඩයක් දෙනවා අපේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට. ඒ කියන්නේ එහෙම නෙවෙයි මේක තමයි ක්‍රමයේ කියලා. අපි සෞඛ්‍ය සම්පන්න ආහාර සමහරලාට ශරීරයට අත්‍යවශ්‍යම ආහාර අපිට නොගෙන ඉන්න වෙනවා. අපි අසනීප තත්ත්වෙන් නම් ඉන්නේ. දැන් ඩොක්ටර් අපි මේක අවසානේ ෆයින් නට් ටිකක් එකතු කරගන්න පුළුවන්. ගොඩක් වෙලා දැන් ෆයින් නට් කීපම් එක ටිකක් අලුත් දෙයක් වෙන්න පුළුවන්. නමුත් මේකට කැෂ්‍යු නට් ටිකක් නැත්නම් පී නට් ටිකක් එකතු කරගන්න පුළුවන්. තමන්ගේ රුචිකත්වය අනුව මේ හැම දෙයකින්ම එකතු වෙන්නේ ශරීරයට ගුණාත්මක දෙයක් සහ වටිනාකමක් තමයි තියෙන්නේ. ඔව්, ඇත්තට මේ ෆයින් නට් කිව්ව නිසා මට කියන්න ඕනේ chef මේකේ හොඳ සිංක් ඒ වගේම අයන් හොඳට කියන්නේ මිනරල්ස් මේ වගේ දේවල් සතු වෙච්ච නට්ස් ජාතියක් තමයි ෆයින් නට්ස් කියලා කියන්නේ. ඒ වගේම මේක දියවැඩියා රෝගීන්ටත් ගොඩක් හොඳයි. ඒ වගේම හදවත් රෝගීන්ටත් ගොඩක් හොඳයි කියලා අපි කියනවා. ඒ වගේම කැන්සර් එහෙම නැත්නම් පිළිකා රෝගීන්ටත් මේ ෆයින් නට්ස් වලින් හොඳ පෝෂණයක් ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම හොඳ හයි එනර්ජි ආහාරයක් තමයි මේ ෆයින් නට්ස් කියලා කියන්නේ. නට් ඒ ගෲප් එකේ හැම ඒ පවුලේ හැම ආහාරයක්ින්ම ලැබෙන හොඳ ශක්තියක්නේ. ඉතින් මේකත් ඒ වගේ එකක්. බොහොම ස්තුතියි ඩොක්ටර්. අද දවසේ අපිට මේ වටිනා කාරණා කියා දෙන්න පැමිණියාට. අපි මේ හදපු පනීර් එක ඔබතුමී රස බලන්න දෙනවා. බලලා කොහොමද කියන්න අපේක්ෂා කරන රස. ඇත්තටම රහයි හොඳට ස්පයිසි තියෙනවා. චෙෆ් කිව්ව හොට් ගතිය තියෙනවා. මට ලුණු නෑ මේකට, තෙල් නෑ කියලා කිසිම එක වෙනසක් තේරුන්නේ නෑ. ඇත්තටම හරිම රහයි. කන්න හිතෙන ඇපටයිට් එක එන වගේ කෑමක් කියලා තමයි මට නම් හිතෙන්නේ. බොහොම ස්තුතියි ඩොක්ටර් චතුරිකා. අද මේ හැදුව වගේ ඩිෂ් එකක් අපි ඊළඟ සතියේත් ඔයගොල්ලන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකේ තියෙන ගුණාත්මක වගේම මේකේ තියෙන වැදගත්කමත් අපි දෙන්නම එකතු වෙලා ලබන සතියේ ඔබලට කියා දෙන්න. එතක සුබ දවසක් හැමෝටම.
සුපිරි බව තාවරු කරගන්න. දියවැඩියාව පරත්තන්න. ජින්සමෙන් ව්‍යවශීලී ජව සම්පන්න සබිමත් නිරෝගී දිවියක් සඳහා.